ధమిత్తడి అదృష్టమే అది అపి సమగ్ర సంబంధం అన్ని అపి ఆధ్యాత్మిక సాక్షావట ఓహు బ్యాంకు శాస్త్రే ఇన్న కలమనాకార వరేక్ ඉතින් අපේ මේ චැනල් එක හරහා අපි කරන්නේ විවිධ ශාස්ත්‍රවල විවිධ වෘත්තීන් වල ඉන්න අයව කතා කරලා ජීවිතයේ යම් ආකාරයකින් වෙනත් පැතිකඩකින් බලන්නට යම් කිසි උනන්දු කරන ඒ දේශකයන් හරහා තමයි අපි මේ පණිවිඩය ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා අපේ උත්සාහය තමයි විශේෂයෙන්ම නිදහස් චින්තකයන්ට මනස විවෘතව ගවේෂණය කරන අයට මේ පැතිකඩත් බලන්න කියලා තමයි අපි ඒ අදහස අරගෙන තමයි මේ සාකච්ඡාව කරන්න. එතකොට මේ ඒ සමගම මට පොඩි අනවුන්ස්මන්ට් එකක් කරන්න තියෙනවා. අපේ රේකි සාතු සත්කාරය ඒක මේ අපි මාලබේ මේ අපි සමාජ සේවයක් හැටියට අපි කීප දෙනෙක් එක්ක හොයලා කරන්නේ. ඉතින් ඒක නම විශේෂ වැඩසටහනක් කරා මගේ චැනල් එකේම දැන් පෙරේදා. ඒක නිසා ඒ රේකි කියන්නේ ඒ සුවපත් කරන ක්‍රමය ගැන දැනගන්න ඕන නම් අන්න ඒ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. එතකොට ඔබට එන්න අවශ්‍යයි. එතන අපි ටෙලිෆෝන් නම්බර සඳහන් කරලා තිනවා අපිට මේ දන්වා එවන්න. එහෙනම් දමිත සුබ උදෑසනක් ඔබට. සුබෝදයක්. හරි දමිත අපි මේ අපි ප්‍රශ්නට කෙලින්ම බහින්න. අපි දැන් මේ අපි මේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ දෙනෙක් මේ ආධ්‍යාත්මික ගවේෂණයට යොමු වෙන ජීවිතයේ යම් දවසක යම් කාලෙක සමහරට දාවදී සමහර තරුණ සමහර මහලුලක් කොහොම හරි ගවේෂණයට යොමු වෙන ප්‍රවණතාවය වැඩි. ඒතකොට උන්ට තේරෙනවා අපි ජීවිතයේ සෑහෙන්න අපි කට්ට කාලා අපි මේ වැඩ කරලා සල්ලි හම්බ කරලා ළමයි හදලා ඊළඟට මුණුබුරොත් හදලා දැන් අපි අන්තිමට අපි දැන් මොකද්ද අපිට කරගත්තේ කියලා අන්න එහෙම අදහසක් එනවා. ඊළඟට තමන්ට ජීවිතයේ කරදර බොහෝ මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ තමන්ට ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේ කොහොම හරි මේ මොනියම් හේතුවක් නිසා හරි ගවේෂණයට යොමු වෙනවා. එතකොට මම දමිතගෙන් අහුවොත් ඔවුන් මොනවද හොයන්නේ? ඒ මොකද ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ මේ ආධ්‍යාත්මික ගවේෂණයකට යොමු වෙන කට්ටිය. අපි එතනින් විවෘතව පටන් ගමු සාකච්ඡාව. හොඳ ප්‍රශ්නයක් ඩොක්ටර්. එතනදී මම දකින දෙයක් තමයි විවිධ පුද්ගලයන් විවිධ දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට ගොඩක් අය දකින දෙයක් තමයි ජීවිතේ කිසිම විවේකයක් නැහැ. ඒකේ දකින එක ප්‍රශ්නයක්. දෙවැනි එක සමහරක් අය ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඒ කියන්නේ මානසික ව්‍යාකූලතාවයක් යනවා. හරිම මහන්සි ජීවිතේ කියලා. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට හිතනවා මේ ජීවිත මේ යන්නේ අර ඩොක්ටර් කියපු විදිහට එක්තරා චක්‍රයක් නේද කියලා. يعني සමහර කෙනා ඩොක්ටර් කිව්වේ කුණුබුරු හදන තත්ත්වෙටම ගිහිල්ලා. ඒ සමහරක් කරාවට මම දකිනවා ගොඩක් අඩු වයස් වල අය ඒගොල්ලොම හිතනවා දැන් මම මේක කරනවා ඊළඟට මේක කරන්න තියෙනවා ඊළඟට මේ දේ කරන්න තියෙනවා ඒ දේවල් ඉවරගෙන ඉස්සෙල්ලා මහත්මයන් බලාපොරොත්තු වෙනවා මම මේ කරන්නේ මගේ තාත්තා කරපු දේ මම මේ කරන්නේ මගේ අම්මා කරපු දේ ඒතර මේ දේ මගේ සීයත් කළා තියෙනවා මගේ ආච්චිත් කළා තියෙනවා ඒතර මේ දේ මමත් කරලා මමත් මැරලා යනවා මොකද්ද මේක තේරෙන්නේ එතකොට මගේ එක එක ඒක ආගමන වෙනස් වෙන්න පුළුවන් බෞද්ධ ආගමෙන් වෙනස් වෙන්න පුළුවන් මම මැරෙනවා ආයි මම මනුස්සයෙක් කියලා හිතනවා ආයි මම මේකම මොකද කරන්නේ එතකොට ඔය කාරණා කීපය උඩ ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන ප්‍රවණතාවයක් තියෙනවා එතකොට ඒ අවශ්‍යතාවය අනුව ඒ කියන හොයන දේවල් වෙනවා ධර්මාංකෝ පළවෙනි කාණ්ඩයේ කිසිම විවේකයක් නැහැ සහ අර මානසික ව්‍යාකූලතාවයන් වලින් තියෙන සත්‍ය හොයනවා රිලැක්ස් වෙන තමයි ඒ කියන්නේ තමන්ව සැහැල්ලු කර ගන්න තමයි. එතකොට මම අන්තිමට කියපු පිරිස කොහොමද මේ මේ චක්‍රයක් නම් මේක මම කොහොමද මේක බින්දගෙන ඉස්සරහට. ඒ කියන්නේ ඉස්සරහට නෙමෙයි මේක බින්ින්නේ කොහොමද. එතකොට ඔය කාරණා උඩ ගොඩක් අය ආධ්‍යාත්මයට යොමු වෙන විශේෂයෙන්ම මේ කාර්ය. තව දෙයක් මම දකින දෙයක් ගොඩක් බටහිර රටවල වල මේක දැන් හොයනවා වැඩි. මොකද ඒ රටවල්වල ආර්ථික දියුණුවක් ලැබලා ඒ මිනිස්සු වැඩ කරන ප්‍රමාණයට ඒ මිනිස්සු සල්ලි හම්බෙලා කොහොම අපිට කියන්න පුළුවන් මේ රටවල් හා සංසම්බන්ධ කරන හරිම පහසු ජීවිතයක්
හැබැයි ඒත් ඒගොල්ලෝ ආධ්‍යාත්මික පැත්තට යොමු වෙනවා. මොකද ඒගොල්ලන්ට තේරෙනවා මේ එකම රටාවක් කියන්නේ. සමහරක් විතර අර පුනර්භවය ගැන නැති වුණා. එකම රටාවක් මේ යන මම කොහොමද මේකෙන් මිදෙන්නේ කියන එක උඩ ඒගොල්ලෝ ඉන්නේ කොහොමද? දැන් ඒ දැන් අන්න ඒ වගේ විවිධ අය මේ වගේ ගවේෂණයකට අවතීර්ණ වෙනවා, යම් කිසි දෙයක් හොයනවා. ඊළඟට දැන් අපි දන්නවා විශේෂම ලංකාවේ අය එක එක තමන්ගේ විවිධ ආගම් අදහනවා. ඊට පස්සේ ඒ වත් පිළිවෙත් ඒ පුද පූජා පැත්තට සමහර බර වෙලා යම් දෙයක් කරනවා. ඊළඟට තව පිරිස් ඉන්නවා විශේෂම බෞද්ධ දර්ශනය හොඳට හදාරලා ඒ සූත්‍ර පිටක අභිධර්ම පිටක හොඳට හදාරලා ඒ සෑහෙන දැනුමක් ලබා ගන්නවා ඒ ගවේෂණයේදී. තව පිරිසක් ඉන්නවා භාවනාවට යොමු වෙනවා. ඔවුන් සමහරට අර රිට්‍රීට්ස් වලට ගිහිල්ලා දවස් 10 15 වන් එහෙමත් ගත කරලා එනවා භාවනා යෝගිව වැඩ. දැන් අපි ඇත්ත වශයෙන්ම අපි සමීක්ෂණයක් හරි ඔය වගේ රිසර්ච් එකක් කරලා නැහැ. ඔය අවතීර්ණ ඔය ගවේෂණයට අවතීර්ණ අය ඇත්තටම කී දෙනෙක් ඒ ගවේෂණය අවසන් කරලා, එහෙම නැත්නම් ඔවුන්නේ ගවේෂණයේමද ඉන්නේ, එහෙම නැත්නම් ඔවුන්ට ඒ ගවේෂණයේ එක එක මොකක් හරි ස්ටේජ් එකකට යම් දෙයක් හම්බුණාද කියන එක ගැන වැඩිපුර මං හිතන්නේ අපට එහෙම විද්‍යාත්මකව පෙන්වන්න එහෙම සාධක නැහැ. නමුත් අපි දන්නවා YouTube එකේ අද දේශකයෝ ගොඩක් ඉන්නවා, විවිධ අය ගිහියෝ පැවිද්දෝ වගේ ගොඩක් ඉන්නවා. අපි දැන් නිකන් හිතුවොත් දැන් හරි ගවේෂණයට කට්ටිය අවතීර්ණවා. දැන් ඔවුන් විවිධ ආධ්‍යාත්මික ගුරුවරුන් ගාවට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවද සෑහෙන්න පුළුවන් සාක්ෂි මෙන්න මේ ගවේෂණයේ යම් ආකාරයෙන් මේ කට්ටිය හොයන දේ හම්බ වෙලා තියෙනවා කියලා? එහෙම එහෙම දෙයක් ඇත්තටම තියෙනවද? ඩොක්ටර් එක සෑහෙන්න මම හිතනවා එක සබ්ජෙක්ටිව් කියලා ප්‍රශ්න සබ්ජෙක්ටිව් කියලා කියන්නේ දැන් මම කලින් කිව්වා වගේ ඒ පුද්ගලයා හොයන දේවල් ඒ පුද්ගලයාගෙන් වෙනස් වෙනවා. එතකොට ඒ හොයන දේ හම්බුණාද කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයා හම්බෙච්ච දේ පිළිබඳ කොච්චර තෘප්තිමත්ද. එතකොට අපිට කියන්න බෑ පිටින් බලලා කෙනෙක්ගෙන් මෙයා මේ තත්ත්වයේ ඉන්නේ මෙයා මේ පිළිබඳ තෘප්තිමත්. ඒක එයා තමයි ඒක ගැන දන්නේ. එතකොට එයාගෙන් මම ගිහිල්ලා ඒත් එයාට කියන්න පුළුවන් මේ තත්ත්වේ මට තෘප්තිමත්. හැබැයි එයා හොයන දේ එයාට ඇත්තටම හම්බෙලා නොවෙන්න පුළුවන්. හැබැයි එයා ඒ ඉන්න තත්ත්වේ මට තෘප්තිමත්. එතකොට ගොඩක් ප්‍රශ්න ගොඩක් මෙයා හොය ඉස්සල්ලාම හොයපු දේ හම්බුණා. එතකොට ඉස්සල්ලාම හොයපු දේ හම්බුනේ නැත්නම් දැන් කොහමද තෘප්තිමත් වුනේ? එතකොට එහෙම කී දෙනෙක් ඉන්නවද? ඒත් ඔය කියන කාරණාවද මම හිතන්නේ තාම සයන්ටිෆික් බේස් එකක් තියෙනවා කියලා ඔය කියන රිසර්ච් එක කරන්න. හැබැයි ඔය කිය ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ එක එක ආගම්වල හෝ තමන් හොයන දේ මත උඩ හෝ එක එක කෙනා එක එක දේවල් හොයන. තොරේ හොයන අනුගමනය ක්‍රම එකකට වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් මම පටන් ගත්ත එක දෙයක් ඒ කියන්නේ මගේ ආතතිය අඩු කරගන්න. හැබැයි මම නතර වෙන්නේ තව තැනකට. එතකොට මම හොය ඉස්සලම හොයති කියන මම දැන් හොයන දේ වෙනවා. එතකොට කොහොමද ඕක වෙනස් කරලා අඳුරගන්නේ? ඒතර ඔය කියන ප්‍රශ්නේ දොස්ත මම හිතනවා අපිට කවදාවත් මං හිතන්නේ ඒක සමීක්ෂණයක් කරන්න හොයාගන්න පුළුවන්. සහ තම මානිකාගම් වෙන මම මුකුත් නොකියන මොකද මම කියන ලොකු අවබෝධයක් නැති කෙනෙක්. බෞද්ධ දර්ශනය අනුව බලුවොත් බෞද්ධ දර්ශනය අනුව අවසානය කියන්නේ නිර්වාණ. ඒතර නිර්වාණය කොහොමද? ඒකට ගියපු කෙනා ඒක ගැන කියන්නේ කොහොමද? එකට ගියා කියලා අපි ඔප්පු කරගන්න. ඔයගොල්ලෝ ගොඩාක් ප්‍රශ්න ඔයත් ඒත් එක්ක මෙන්න. එතකොට අපිට ඔය ප්‍රශ්න ඔය ડોක්ටර් හපු ප්‍රශ්නෙට අපි කොහොමද උත්තර දෙන්නේ? අපි කොහොමද ඒක නිර්ණායකයක් විදිහට ගන්න? එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩක් මතුවෙනවා ડોක්ටර්. හැබැයි මම අපි දැන් කියන්නේ ඒක හරි කියන්න දැමත සොරි මම බාධා කරා. ඔව් නෑ සක්. හැබැයි පොඩ්ඩක් පොඩ්ඩක් ડોක්ටර් පොඩ්ඩක් කයින් කතා කරන්න. පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්නේ. ඔව් තමයි ડોක්ටර් දැන් යනවා. දැන් හරි ටිකක් හයියෙන් කතා කරොත් හරි. ඔව් හරි ડોක්ටර් එකෙන් කියන්නේ නැහැ කෙනෙක් තෘප්තිමත් නැහැ කියලා මම කලින් කිව්වා. ඉතින් අපිට අර
අපිට මං හිතන්නේ මේ ප්‍රශ්නේ ගොඩනගන්නවා සයන්ටිෆිකලි ඒක ප්‍රූව් කරගන්න පුළුවන් තැනකටත් අපි කවදාවත් එයි කියලා. ඔව් හරි. දැන් අපි මෙහෙම දෙයක් අහමු. අපි මේ දමිතගෙන් කිසිම එහෙම පුද්ගලික කාරණයක් අපි විමසන්නේ. ඔබේ මාර්ගය ඔබ ඇයි අවතීර්ණ වුණේ? ඔබ මොන යම් දෙයක්ද ඔබ පටන් ගත්තේ මේ ගවේෂණයේදී? ඔබට ඔබ ඒ කියන්නේ ඒ ගවේෂණයේදී ඔබ දැන් ඉන්නේ කොතනද? අනේ ඒ වගේ දෙයක් ඔබගේ අත්දැකීමක් ෂෙයාර් කරොත්, ඉතාමත්ම පුද්ගලිකව යන්නේ නැතුව සාමාන්‍යයෙන් ජීවිත කතාව ඇතුළත, මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට පොඩි උපකාරයක් වෙයි. ඔව් මම හිතන ඩොක්ටර් ඕනම කෙනෙක් මේ ගවේෂණයක් පටන් ගන්න ගොඩක් වෙලාවට බෞද්ධ දර්ශනයක් මේ ගවේෂණයක් පටන් ගන්නකොට පුද්ගලික තමන්ගේ ජීවිතේ පුද්ගලික කාරණාව ගොඩක් වෙලාවට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කාරණාවක් බලපාන. සමහරක් වෙලාවට සමහරක් කෙනෙක්ට වෙන්න පුළුවන් තමන් ප්‍රියතම කෙනෙක්ගේ වියෝග. සමහරක් කෙනෙක්ට වෙන්න පුළුවන් ඒ කියන්නේ යථාර්ථයෙන්ම මේ ජීවිතේ මොකක් හරි දකින වෙනසක් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ තමයි උදාහරණයක් විදිහට ඔබ දැකලා ඇති ඔය පිටරටවල් වල ඉන්න ගොඩක් ප්‍රසිද්ධ සහ ගොඩක් ධනවත් අය සිවිදී හානි කරගන්න. يعني ඒගොල්ලන් ડિප්‍රෙෂන් නැත්තම් ව්‍යාධියකට ගිහිල්ලා එහෙම තැනකින් ඒගොල්ලෝ සිවිදී හානි කරගන්න. ලංකාවෙත් මේක ගොඩක් තියෙනවා. දැන් තියෙන ස්ට්‍රෙස් ලෙවල් කියන්නේ කොච්චර මානසික ආතතියක් තියෙනවද කියනත් එක්ක, හැබැයි ඒකට බලපාන අපේ ආර්ථික රැස්තිය. පුද්ගලික වශයෙන් මම ගත්තොත් මම ඇත්තටම හෙව්වේ මේ ජීවිතේ කෙරෙහි හරි මහන්සි කියන එක තැනකදී මට තේරුණා. ඒ කියන්නේ අපි දෙයක් හොයනවා කියලා කියන්නේ මම හිතනවා හරි උදාහරණයක් විදිහට මට කාර් එකක් ගන්න. දැන් මම කාර් මොඩල් එකක් දිහා බලනවා. මම මේකේ ගාණ තීරණය කරනවා. හරි මෙච්චර මම දැන් ලැබෙන ආදායම උඩ මම කොච්චරක් කල් මම හම්බ කරන්න ඕනද මේ කාර් එක මට ගන්න. ඒත් එක්කම මට හිතෙනවා හරි අවුරුදු පහකින් මට මේක ගන්න. අවුරුදු පහකින් මේ මොඩල් එක පරණයි. තව අලුත් මොඩල් එකක් තියෙනවා. ඒ මොඩල් දැන් මේක ගත්තම මම දැන් හිතන තෘප්තිය මට අවුරුදු පහකින් ඒක ගත්තම නැහැ. මොකද තව අලුත් මොඩල් එකක් මාකට් එකේ තියෙනවා. හරි. එතකොට ආයි මට හිතෙන්න පටන් ගන්නවා ඒ අලුත් මොඩල් එක ආව කියන්නේ මම දැන් මේකේ තෘප්තිය නෑ. මම දැන් හිතන තෘප්තිය ගන්න ඕන නම් මම ආයි අලුත් මොඩල් එකකට ගන්න ආයි හම්බ කරගන්න. ඒ කියන්නේ ආයි මම මේ සයිකල් එකේ තියෙනවා. එතකොට ඩොක්ටර් දැන් ඔතනදී තේරුම් ගත්ත දෙයක් තමයි අපි මේ එක හැල්මක දුවනකොට ඕකෙන් ඇයි අපි මේ ස්ට්‍රෙස් එකේ අපි හැමතිස්සෙම දුවන්නේ. ඉතින් එතනදී මට හිතුණා මොකක් හරි මට මානසික සහනයක් ඕනේ කියලා. මම ඉතින් ඒත් එක්කම භාවනා පැත්තට යමුණා. මේකට මගේ එක යාළුවෙක් ඉන්නවා, එයා මට සෑහෙන උදව් කරා. එයා තමයි මට භාවනා පැත්ත විධිමත් විදිහට පොඩ්ඩක් පුරුදු කරේ. හැබැයි දෙයක් කියන මම දන්න මේක වෙනස ශ්‍රාවකයෝ දන්නවද නැද්ද කියලා, භාවනා ක්‍රමයක සමත සහ විදර්ශනා කියන දෙපැත්තක් තියෙනවා. ගොඩක් දුරට මාව යොමු කළේ සම්මතය පැත්තට. මොකද ඒක ගොඩක් උදව් වෙනවා මනස ඒකාග්‍ර කරගන්න සහ මනසේ තියෙන ව්‍යාකූල ස්වභාවය අඩු කරලා. හැබැයි ඒ පැත්තේ දිගටම යද්දි මට තේරෙනවා මේ මේ හරි මම දැන් හරි ටිකක් රිලැක්ස් වුණා. හැබැයි රිලැක්ස් වුණ පමණින් මෙතන මොකක් හරි අඩුවක් තියෙනවා කියලා මට තේරෙනවා. ඒ කියන්නේ හරි රිලැක්ස් වුණා. ඒත් මම මේ ගමන යනවා. හැබැයි ඒක මොකක් හරි අඩුවක් තියෙනවා. ඒකට මට අහන්න හම්බ වුණා ස්වාමින් වහන්සේ නම වරේගේ වෙනස් දේශනා අපි අහනවා. බලන්න අහනවා. අහද්දී අපිට ඇහෙන සාමාන්‍ය එදිනෙදා ජීවිතේ බලන. හැබැයි මේක ටික වෙනස්. මේක මට හම්බ වුණ දවස් 4ක ප්‍රෝග්‍රෑම් එකක් භාවනා ડોක්ටර් වගේ වික්ටි ප්‍රෝග්‍රෑම් එකක රෙකෝඩින්. මම මාසයක් දෙකක් විතර මේක විනාඩි 15 පාඩව වැඩට යන වෙනකම් අහද්දි මට තේරෙනවා මේ ජීවිතය කියන්නේ අර වගේම සයිකල් එකක් කියලා. ඉතින් මට ඒ වෙලෙදි හිතෙනවා නෑ හරි මම මේ කරපු දෙයක තව දෙයකට මාව යොමු කරනවා කියලා. ඉතින් මම එතනින් පටන් ගන්නවා තව ආධ්‍යාත්මික ගමනක් හොයන්න. ඔතනින් තමයි ඩොක්ටර් ගොඩක් පිටින් මේක මගේ පෞද්ගලික අත්දැකීම.
එක එක්කෙනාට සාපේක්ෂව ගොඩක් එහෙම වෙනස් අත්දැකීම් ඇති. දැන් ඔබ සමතෙන් පටන් අරගෙන ඊට පස්සේ ඔබ විදර්ශනාව පැත්තට යොමු වෙලා ඒ නොයෙකුත් ඒ දේශනා හද්දී ඔබට තේරුණා මේ මේක එක සයිකල් එකක්. අපි විසින්ම මේ සයිකල් එක අපි මේ උපදවා ගන්නවා. ඉතින් ඒකෙම ආයේ යනවා වෙනත් ආකාරයෙන් කියලා. එතකොට දැන් හරි, එතකොට දැන් එහෙමනම් අපි ඒ සයිකල් එක කැඩෙන්න කුමක්ද සිදුවිය යුත්තේ? ඒක හරි සරල විදිහට ඇහුවට ඩොක්ටර් ඔක බොහොම උත්තරේ බොහොම සරල විදිහට කියන්න පුළුවන්. හැබැයි අහන එක්කෙනාට අහන් ඉන්න කෙනාට ඒක අවබෝධ කරගන්න ටිකක් සංකීර්ණයි. ඒතොර දැන් අපි බැලුවොත් ගොඩක් අයට තියෙනවා අපි ජීවත් වෙන කෙටි කාලය, ඒ කෙටි කාලේ අපි බොහොම විනෝදෙන් ඉන්නවා, අපි බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. එතකොට තවත් අයට තියෙනවා එකෙන අපි ඊළඟ භවයේ ඊළඟ භවයේ අපි විශ්වාස කරන කෙනෙක් ඊළඟට හොඳ තැනකට යන්න ගොඩක් අහලා ඇති. දැන් ගොඩක් මම අහලා තියෙන බණ භාවනා කරන අය කියලා මම මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින. ඒක හැම තිස්සෙම අපි මොකක් හරි අරමුණකට යනවා. එන්නේ මේ අරමුණ තමයි අපිව ගෙනියන්නේ හැම තිස්සෙම. එතකොට දැන් මමත් අරමුණක් ගන්නවා මේ සයිකල් එක හදන්න ඕනේ කියලා. එතකොට ඕක දහමේ හරි රසවත් විදිහට කියලා දෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට කාම තණ්හා කියන්නේ මේ ජීවිතේ විඳින්න. භව තණ්හා කියලා කියන්නේ තවත් භවයකට අරගෙන යන ඒ මොකක් හරි අස්සක්. විභව තණ්හා කියන්නේ මේ සයිකල් එක මිදෙන්න ඕනේ, මේ චක්‍රෙන් මිදෙන්න ඕනේ කියන තව තණ්හාවක් වෙනවා. උතනදී මේක ටිකක් ගැඹුරුයි මම දන්නේ, මේක අහගෙන අයට අහගෙන රසවත් කියලා. එතකොට ඔය ඔය කියන අරමුණු විවිධ, අපි කියමු විවිධ අරමුණු වලින් අපි එක් යනවා. මේ අරමුණු අපි බැලුවොත් ඇති කරන්නේ කොහෙන්ද කියලා, මේ අපි දකින දෙයකින්, අපිට ඇහෙන දෙයකින්, අපි විඳින දෙයකින්, සහ ඒ විඳිපු දෙය අපේ මනසෙන් අපේ මොළෙන් ඒක තව දුරකට ඇදලා දෙනවා. එක්කෝ අතීතයකට, එක්කෝ අනාගතයකට ඇදලා දින ඔය අරමුණු ඇති කරගන්න. ඉතින් ඔය අරමුණු වල එල්ලෙනවා කියන්නේ අනිවාර්යෙන් ජීවිතයේ පිටට ඇදගෙන. එහෙම බැලුවොත් මට මේ සයිකල් එක ඉවර කරගන්න ඕන කියන එකක් එක්තරා අරමුණු. හැබැයි මම දෙයක් මම දබපු අත්දැකීම් මම විශ්වාස කරනවා, ඒක මම හිතන්නේ ධර්මයේ තියෙනවා. මේ ධර්මයේ කියන්නේ බොරුවක් කියන්නේ. කියන්නේ සංගකින් එකතුනාට පස්සේ ඔරුව වැඩක් නැහැ. ඒතර මටත් තේරලා තියෙනවා මුල් කාලේ මම හරිම يعني මම දෙයක් නොදන්න, මම දෙයක් දන්නේ ඒ දේ දැනගන්න ඕනේ කියන එක මම බොහොම කැමැත්තෙන් අහුව. ඒ කියන්නේ මම දන්න කිය දන්නවා කියලා හිතන ස්වාමීන් වහන්සේලාගේ විතරනේ ඔහම අහුව. අහද්දි මට ඊට පස්සේ අත්දැකීම් ලැබෙනකොට මම තේරෙනවා මේ දේ දැනගත්තට පස්සේ තව කෙනෙක්ට බෑ අපිව මෙහෙම යන්න කියලා ගයිඩ් කරා. එතකොට ඒක ස්වයං විනයක් ඔයාගේ ඇතුලේ ඉපද වෙනවා. මෙහෙ මේක මේ ඔයාගේ ඇතුලේ මේ දේ. හැබැයි මෙහෙම ගොඩක් පැති මේක වර්ධවා වටහා ගන්න මේ චක්‍රෙ මිදිනුනේ එහෙම නැත්නම් මේ නිවන් දකින්න ඕනේ කීවම මේ කැලේකට වෙලා බණ භාවනා කරන්න ඕනේ. හොඳයි, ඒක කරන්න පුළුවන් නම් හොඳයි. ඒක බොහොම වේගවත්. හැබැයි ගොඩක් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් බණ අහලා නිවන් දැක්කා කියලා කියන. මෙතන ගර ඩොක්ටර් කිව්වා අපිට ඒක නිර්ණායකයක් නෑ මනින්ද. එතකොට බණ භාවනා කරනවා ඒ කියන්නේ ඉහිගේ සාමාන්‍ය ජීවිතයේදී මාර්ගඵල දැක්කා කියලා කියන. එතකොට මම බලන්නේ ඇත්තටම මේ මාර්ගය යනවා කියන මහා ලොකු දේවල් මම කරන්නේ නැහැ. මම කරන්නේ මගේ ස්වයං අත්දැකීමක් කරන්නේ. එතන මුලින්ම යොමු වෙන්නේ මගේ ඇතුලේ සිද්ධ වෙන දේ මොකක්ද කියලා බලන්න. දැන් අපි හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්නේ මම අර කලින් කිව්වා වගේ සිතුවිලි අරමුණක් ගන්නවා කියන්නේ සිතුවිලි දකින්න දෙයක් හෝ හැර දෙයක් හෝ මොකක් කර දෙයක් උඩ ඒ සිතුවිලි ඇවිලා ඇතිලේ. එහෙම නැත්නම් සිතුවිලි එක දැක්ක ඇතිලේ. අපි කියමු අර මං ඉස්සෙල්ලා කිව්වේ පාරකට සිතුවිලි ඇලිලා ඇතිලා. ඉතින් මේ දේවල්
තමන්ගේ ඇතුලේ දිහා බලන්න. කියන්නේ මේ ඇත්තටම මාව දෙකට කඩනවා කියලා කියන්න පුළුවන්. එක්තරා තැන ඒ කියන්නේ දෙකට කඩනවා කියලා කියන්නේ මාව සාමාන්‍ය විදිහට යනවා. මම තව තැනකින් මගේ දිහාම බලනවා. එනේ observation part එකක් තමයි යන්නේ. ඔතනදී පොඩ්ඩක් ටිකක් අමාරුයි. අමාරුයි කියලා කියන්නේ දැන් ගොඩක් පැත්තේ කියන මේ දර්ශනාව කරනවා කියන්නේ සිතුවිලි දිහා බලන්නේ. එතකොට එයා තේරුණා නම් සිතුවිලි අපි පුරුදු වෙලා ඉන්නෙම සිතුවිලි එක්ක ඇදිලා යන. එතකොට සිතුවිලි එක්ක ඇදිලා යනවා නම් කොහොමද ඒක දිහා බලන් ඉන්න පුරුදු කරන්නේ? මේක මම දැක්ක පොඩ්ඩක් මේ ලොකු දුර්වලතාවයක් අපේ දේශනාවකදී. මම ඒක මං කියන්නේ ඒක පුද්ගලික මම පුරුදු නැති මම පුරුදු වෙන්නේ ආනාපාන සති භාවනාව ගොඩක් දුරට පුහුණු කරගෙන. ඒ කියන්නේ ආනාපාන සති කියලා කියන්නේ ගොඩක් වෙලාවට හුස්ම ගන්න එක ඉබේ වෙන එක. ඒතර ඉබේ වෙන එක දිහා ඇත්තටම වෙන්නේ ගොඩක් ඇවිල්ලා අපේ නහය වදුනේ විතර. සිතමින් එහාට මෙහාම සිතුවිලි. ඒ ආස් එක එළියට යනවා. එළියට යනවාද ඇතුළට යනවාද දිගද කොටද රස්නේද සීතලද ඔය හැම දෙයක්ම මැනලා කියන්නේ අපිට මොලේ. මොකද දැන් උල්ලගක් කැවිල ජනේලෙකට දෙනවා කියලා ජනේලෙකට දෙනන්නේ නැහැ මේක දීර්ඝයක් මේක හෙමින් දෙන්නේ රස්නේද සීතලද ඔය දැනෙන්නේ. ඒකට ඒක තමයි හැම දෙයක්ම අපේ ඇතුළෙන් අපිට හදලා දෙනවා. ඒකට අපි ඔය කියන ඒවා තමයි අපේ සිතුවිලි. එතකොට පිටින් බාහිර වෙන වෙන දෙයක්. ඉතින් ඔය දේ දිහා බලන් ඉද්දි මට තේරෙනවා මම ඒ දේ දිහා බලගෙන මම ඒක කොච්චර වෙනස් සත්‍යවලට යනවා. සමහරක් ඒවා තප්පර 10ක් වැඩිම ඉන්න පුළුවන්. ඒකට තරතර වෙනසකට යනවා. එතකොට මට තේරුම් ගන්න පුළුවන් අපි කොච්චර සිතුවිලි එක කොච්චර ඇදලා යනවා. මේක එන්න සිතුම් බලනවා. එතකොට එහෙම කරද්දී වාට වා මාව මගෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේ මං සිතුවිලිත් එක්ක ඇදලා යනවා. මේ මං තව සිතුවිල්ලක් එක ගැටෙනවා කියන තැනට පත් වෙන්න කෙනෙක්ට පුළුවන්. මේක වෙනස් වෙනස් විදිහට කරන්න පුළුවන්. මම මේකේ මං පෞද්ගලිකව අත්දකපු දෙයක්. එතකොට මම කොහෙද ඉන්නේ කියන එක මට ඇත්තටම මම හිතන්නේ නැහැ. මම කරන්නේ දිගටම. ඒ කියන්නේ මාව සිතුවිල්ලක් එක්ක ඇදිලා යන. ඒ කියන්නේ සිතුවිල්ලක් එක්ක ඇලෙන හෝ ගැටෙන ස්වභාවයක් නැති වෙනකම් මම මේක කරනවා. එතනදී මම දන්නේ මොකක් වෙයිද කියලා. මගේ ඉලක්කය පොත කියන තැනකට එන්නේ. දැන් ඔය මේ අපි ඔය සිතුවිල්ල දිහා අර අපි ඔබ්සර්ව් කරනවා කියන්නේ ඔබ්සර්ව් කෙනෙක් වෙන්න කියන්නේ මේ ඒ කියන්නේ සිහියෙන් සිටීම කියන අදහසද ඔයා කියන්නේ? දැන් පොඩක් අයියෙන් කතා කරන්න ආපහු වොයිස් එක ඩවුන් වෙන. හොඳයි. ඩොක්ටර් එතකොට සිහි මේක ඇත්තටම ඕක කියන්නේ සිහියෙන් ඉන්නවා කියන එක තමයි. සිහියෙන් ඉන්න කියන එක තමයි මේකට වචනයක් විදියට ගත්තොත් අපි කියන්නේ. ඒතකොට සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ ඩොක්ටර් මම දකින විදිහට තමන්ට දැන් අපි කියමුක උදාහරණයක් විදියට ගත්තොත් ගොඩක් කේන් තියන පුද්ගලෙක්. ගොඩක් කේන් තියනවා කියන්නේ අපි සමහරක් වෙලාවට මේ කේන් යන පුද්ගලයාට කේන්ති ගිහිල්ලා කාට හරි බැනලා අන්තිම රිසල්ට් එක එන්නේ බයින හරි ගහන එක. ඕක වෙලා දවස් ගානකට පස්සේ ගිහිල්ලා හිතනවා ඇයි මම මේක කරේ? ඇයි අපරාධ මං එයාට බැන්නේ? ඇයි මං එයාගේ හිත විතේ? يعني මෙයාගේ පසු කම්පණයෙන් පස්සේ. يعني සිහියට අපි කිව්වොත් වචනයක් විතරත් සිහියට එන්නේ පස්සේ. එතකොට සිහියට එන්නේ පස්සේ නම් අපි අර මං කිව්ව දැන් මං කියන විදිහට මේ යම් අපි සිහියෙන් ඉන්නවා නම් යම් කිසි විතර භාවනාවක් ප්‍රැක්ටිස් කරලා පුහුණු කරලා හරි එහෙම නැත්නම් තමන්ගේ සිතුවිලි දිහා බලන් ඉඳලා පුහුණු වෙලා හරි එහෙම සිහියෙන් ඉන්නවා නම් ડોක්ටර් අපි හිතමු දැන් මම භාවනා උදාහරණයක් යනවා ටික කාලයක් යනකොට ඔයාට තේරෙන පටන් ගන්නේ කේන් තියෙන පුද්ගලයෙක් නම් දැන් බයින් එනවා කේන් තිගිහිල්ලා බයින් එනවා හැබැයි බයින කොට ඔයාට තේරෙනවා දැන් දවස් ගානක් ගිහිල්ලා නේ තේරෙන්නේ බයින කොට ඔයාට තේරෙනවා බයින කියලා ඔයාට බලක්වා ගන්න බැරි වෙයි ඒක බලක්වා ගන්න බැරි වෙයි බයින හැබැයි ඔයා දන්නවා බයින ඔයාට කේන්ති පාලනය කරගන්නත් බැහැ හැබැයි ඔයා දන්න අන්න ඒක මං හිතනවා 30න් ඉඳීම තව ටික දවසක් යනකොට ඔයාට තේරෙන්න පටන් ගන්නේ මේ දැන් මට කේන්ති එනවා මං බයින යන්නේ අන්න ඒ වෙලාවේ සමාජයේ කේන්ති පාලනය කරගන්න බැහැ හැබැයි ඔයාට පුළුවන් ඉන්න ඔයාගේ ඒක මගේ අරලා යන්න බයින් ඉන්න කෙනා මගේ අරලා ඔයා යනවා
කතාව අතරමඟ දාලා යනවා බයින් එකයි. ඒ වෙලාවට පුළුවන් තව ටික කාලයක් යනකොට ඔයාලට තේරෙයි මේ දැන් මේ බයින්න කලින් දැන් මට කේන්ති යාගෙන මම මේ දැන් කතාව අතරමඟ ඉන්නේ. හැබැයි මට තේරෙන මම දැන් මෙයා මට විරුද්ධ දෙයක් කියන්නේ මට කේන්ති යනවා. දැන් ඔයාලට කේන්ති යන එක ඔයාලට තේරෙයි. අර අර බයින්නක් කලින් කේන්ති වැඩි වෙලා ලේපිච්චනක් කලින් මම එතනින් යනවා. තවත් මං හිතන තවත් ඉස්සරහට යනකොට තේරෙයි සමහරක් දවස් තිබිලා මේ කේන්තියෙන් ඉන්නේ. දන්නේ මොන හේතුවක්ද කියලා කේන්තියෙන් ඉන්නේ. හැබැයි මොකක් හරි හේතුවක් අල්ල ගන්න ළඟම තියෙන හේතුවක් අල්ල ගන්න කේන්තියා මේකට තමයි හේතු. මුකුත්ම නැත්තම් ආයි ඔයා මෙහෙම කරා. ඒකට තමයි මට කේන්ති ගිහින් මේ තාම තියෙන. මොකක් හරි හේතුවක් අල්ල ගන්න. හැබැයි ඇත්තටම බැලුවොත් ඔයා ඒ දවස් කොහොම කේන්තියෙන් තමයි නැගිටලා තියෙන්නේ. හේතුවක් නැහැ කේන්තියෙන් නැගිටලා තියෙන්නේ. හැබැයි මොකක් හරි හේතුවක් අල්ලන. මොකද අපි පුරුදු වෙලා ඉන්නම හේතුවක් අල්ලන. ඉතින් මා හිතනවා ඔය ටිකටම බව ඒ කියන්නේ ටිකටම මොකක් හරි සිහියෙන් ඔයගොල්ලෝ අඳුන ගන්න සහ අර මූලික වශයෙන් මොකද්ද අපේ අපිට මේ වෙන්නේ මොකද්ද අපේ හිත ඇතුළේ මේ වෙන්නේ කියන එක අඳුන ගන්න පුළුවන් සිහියකට ආපුවම ඒක අර දැන් බයින කෙනා දැන් නතර වෙනවා දැන් කේන්ති ඉන්නේ කියලා අඳුනගෙන එකටම නතර වෙනවා. ඒක මා හිතනවා දිනුවා ඒක තවත් එකට යන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඔය දේ තමයි අවසානයේ වෙන්නේ. දැන් දමිත් ඔව් ඔය එන සිතුවිලි කොහෙන්ද එන්නේ? සිතුවිලි කියන්නේ එක වෙලාවකට සිතුවිලි එනවා අපේ පවුලේ මොකක් හරි ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. තව වෙලාවක රැකියාවක ගැන සිතුවිල්ලක්, තව වෙලාවක අපේ අරමුණක් ගැන එනවා, තව වෙලාවක ලෝකේ වෙන දෙයක් ගැන මොකක් කරනවා. දැන් ඒ සිතුවිලි ඒ කියන්නේ කොතනින්ද මතුවෙන්නේ? මොනව අරබයාද මතුවෙන්නේ? ඒ කියන්නේ දැන් අපි සිතුවිල්ලක් එනවා කෙනෙක් අපිට නවත්තන්න බෑ, ඒක කොහෙන් හරි එනවා. එතකොට ඒක බලන්නට හැකිවීම සිහිය උපදවා ගැනීම වෙනම කතාවක්. නමුත් මේ සිහි දැන් මේ සිතුවිලි උපදීම ගැන පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට අන්තිකේවා අපිට හිතන්නට බැරි මේකෙන් තමයි එන්නේ. අපිට ආවට පස්සේ තමයි අපි දන්නේ සිතුවිල්ල ආවා කියලා. එතකොට ඒවා ජනිත වෙන්නේ කොහෙන්? උපදින්නේ කොතනින්ද? ඒකට ඩොක්ටර් මම එකක් සරල උත්තරයක් දෙන්න එකක් ටිකක් ගැඹුරු උත්තරයක් දෙන්න. සරල උත්තරේ මම කියන්න මේ සිතුවිලි උපදින්නේ අපි දකින දෙයක්, අපි ඇහෙන දෙයක්, අපිට දැනෙන දෙයක් එකකින් සිතුවිලි එන්න පුළුවන්. එහෙ මුකුත්ම නැත්නම් ඔයා දැන් ඇඳට වෙලා නිදාගෙන හාන්සි වෙලා ඉන්න. ඔයා වැදන් යනවා අතීතෙට, ඔයා වැදන් යනවා අනාගතෙට. එහෙම නැත්නම් ඔයා වැදන් යනවා වෙන කොහිවත් නැති ප්‍රශ්නෙකට. ඒ කියන්නේ අපේ ශරීරයට ඇහෙන දැනෙන දෙයක් එහෙම නැත්නම් වාගේ මොළෙන් හදලා දෙන දෙයකට සිතුවිල්ලක් හැදෙනවා. ඒතර ටිකක් සංකීර්ණ උත්තරයක් දෙනවා ડોක්ටර් මේක මගේ උත්තරයක් නෙවෙයි බෞද්ධ දර්ශනයේ එන උත්තරයක්. මම සමාජයේ බෞද්ධ දර්ශනයේ වොයිස් පිළිපුණ එක එක ඩවුන් කතා වෙනවා. කරනකොට දැන් ආයි වොයිස් එක ඩවුන් වෙනවා. ඔව් මම අපව කියන්න මම සංකීර්ණ උත්තරයට යන්න. සංකීර්ණ හරි. උත්තරේදී ડોක්ටර් මම කියන්න මේක බෞද්ධ දර්ශනය එක සමා වෙන්න ඕනේ. බෞද්ධ දර්ශනය පොඩ්ඩක් වැඩිපුර කතා කරනවා. මොකද මම දන්නේ ඒ ටිකක් වැඩිපුර දන්නේ ඒ පැත්ත කියලා මම හිතන අනිත් ආගම් වලට ගැටලුවක් සාපේක්ෂව. නැහැ. ඒක ගැටලුවක් නැහැ. ඔව් එතකොට බෞද්ධ දර්ශනය කියනවා මේ අපේ ඇතුළේ තියෙනවා කාම රාග පටික එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහ කියලා මූලයන් තුනක්. එතකොට එකවරක මගේ ඇතුළ එකවරකදී එකක් හෝ ඕක කම්බිනේෂන් එකක් ක්‍රියාත්මක වෙනවා. ඕක තමයි කියන්නේ. ඕක තමයි මූල ධර්ම. ඒත් අපි දෙයක් විහා බලන විදිහ තීරණය වෙන්නේ ඕකේ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද කියන එක අනුව. දැන් අපි කියමු අම්මා කියන්නේ බොහොම සුන්දර වචනයක්. අම්මා කියලා තව කෙනෙක් කිව්වා. ඒක ශබ්දයක්. ඔයාලට එන ශබ්දයක්. අම්මා. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාට අම්මා කියන ශබ්දේ කියන හැබැයි ඔයා ඒක ගන්න විදිහ ඔයාට හිතනවා මෙයා මට අම්ම මතක් කරලා බයි. එතකොට ද්වේෂය. වාකේන්. එතකොට ඔයා මේ අම්මා ඇවිල්ලා කියන මේ වෙන කෙනෙක් ඇවිල්ලා අම්ම ගැන කියන මෙයා හරිම ආදරෙන් අම්ම ගැන කියනවා. එතකොට ඔයාගේ ඔයාට ඇහෙන්න ආස දෙයක්. එතකොට අපි කියනවා කාමය කියලා කියන්නේ මේ වරදව වටහා ගන්නවා. කාමය කියන්නේ මේ තමන්ට අහන්න දකින්න කැමති දේ ලැබෙන ඒකට ආස කරන. එතකොට වා අම්මා වෙන අහන්න එහෙම ආදරෙන් අහන්න කැමති. එතකොට ආයක ආදරෙන් වැළඳ ගන්න.
එතකොට තමන්ගේ ඇහෙන ශබ්දයක් ඇහෙන ශබ්දයක් පේන රූපයක් නම් ඒ දේ අල්ලා ගන්න තමයි අර ඇතුලේ ක්‍රියාත්මක වෙන එකක් හෝ කොම්බිනේෂන් එකක් උඩ අල්ලා ගන්න විදියනුව තමයි ඔයාගේ සිතුවිලි පහළ වෙන්නේ. ඕක තමයි මට දෙන්න පුළුවන් සංකීර්ණම උත්තරේ. දැන් අපි බැලුවොත් බෞද්ධ දර්ශනයේ ගත්තොත් මම මේක ටිකක් සමහරක් ඉතින් පොඩ්ඩක් විප්ලවකාරී හෝ පොට මතකෙට දෙන අදහසක් ඉන්න පුළුවන්. එතකොට බෞද්ධ දර්ශනය නේද? බෞද්ධ දර්ශනය කියන්නේ මේක ඕනම ආගමක පොදු වෙන්නත් පුළුවන්. බොහොම සාමකාම. يعني මේ දර්ශනය ෆලෝ කරන්න කියලා තමයි තියෙන්නේ. මේක ෆලෝ කරනවා වාගේ ආධ්‍යාත්මික සුවයක් ලං කරගන්න කියලා තමයි කියන්නේ. හැබැයි ගොඩක් කට්ටිය මේ ආගම මුල් කරගෙන ගැටුම් ඇති කරනවා. يعني අර ආගම කියන එක ගන්න ඕන විදිහෙම ද්වේෂයක් එක්ක ගන්න. ඒකයි කියන්නේ දැන් මේ ඇහෙන දකින දේ උඩ තමන්ගේ ඇතුලේ නිපද වෙන දේ එක්ක ඒ දෙක කම්බිනේෂන් එකක් තමයි සිතුවිලි උපදවන්නේ. ඒක සරල විදිහට ගත්තොත් ඇහෙන දකින දේ සංකීර්ණ විදිහට ගත්තොත් ඇහෙන දකින දේ ඇතුලේ තියෙන ඒත් එක්ක කම්බිනේෂන් එකක් විතර ගත්තම තමයි අපට සිතුවිලි පහළ වෙන්නේ. එතකොට දැන් ගවේෂකෙක් අපි හිතමු දැන් ඔය භාවනාවෙන් අපි ඉස්සලාම ඔය සමත වලින් අපි යම් ආකාරයකින් අපේ සිත නිවීමක් වෙනවා, ඊට පස්සේ අර ආවේගශීලී, ඊට පස්සේ ඩිප්‍රෙෂන් එකේ ඒවෙන් යම් ආකාරයකින් සාහනයක් ලැබෙනවා. ඒක විදර්ශනාවතේදී අපි ගොඩක් වෙලාවට යථාර්ථය අපි එතනින් පොඩ්ඩක් ගැඹුරට යනවා. දැන් අපි හිතමු දැන් අපි දමිතගෙන් අහුවොත් දමිත දැන් මේ යන ගවේෂණයේදී දැන් හරි දැන් ඔය කියපු සමත විදර්ශනා දැන් ඒවා ටික ඒවා දැක්කහම යම් ජීවිතේ යම් කිසි විදිහකින් පරිවර්තනයක් වෙන්නට ඉඩ තියෙනවා. දැන් ඒ පරිවර්තනේ ආවට පස්සේ ඒ පරිවර්තනයේ තුලින් යම් වෙනසක් කෙනෙක් අත් දකින්නවද අත් විඳිනවද? මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඕක පිටින් දකින කෙනා සහ ආයි අර පිටින් දකින කෙනා කියන තවත් පුද්ගලයෙක් මාව දකින විදිය සහ මම මාව දකින විදිය ඉගෙන ගන්න වෙන පුළුවන්. උදාහරණ ආයි මම කේන් කියන පුද්ගලයෙක් මේ සාමාන්‍ය මම මේ කේන් කියන කෙනෙක් නෙමෙයි. හැබැයි මම උදාහරණ කරගන්න මොකද ඒක ගොඩක් අයට ඒක සාපේක්ෂව يعني ඒක අදාළ කරගන්න පුළුවන් ඒක ලේසි කරගන්න. ඒක කේන් කියන කෙනෙක් නම් පිටින් ඉන්න කෙනෙක් කියන්න පුළුවන්. වට දැන් කේන් කියනවා හරි අඩුයි. මේ මොකද මොකද්ද ආශ්චර්යය يعني එහෙම පිටින් දකින කෙනාට බල දකින්න පුළුවන් දෙයක්. ඒතර ඇතුලේ ඉන්න කෙනා අපි කියමු සමතේ කියලා කියන්නේ මම දකින විදිහට රබර් බෝලයක් වතුර යට ගහනවා. يعني මම හොඳයි කියලා හිතන දේ මම උඩට ආවගෙන මම නරකයි කියලා හිතන දේ මම යට ගහන ඉන්නේ. විදර්ශනාව කියන්නේ හොඳ නරක දෙකම උඩට අරගෙන මටම දෙනවාට තේරුම් ගන්න මේ හොඳ නරක දෙකම තියෙන්නේ ඔයාගේ ඇතුලේ කියලා. මේ හොඳ නරක දෙකම තියෙන්නේ ඔයාගේ ඇතුලේ. ඒ දෙක එක්ක ගැටෙන්න එපා ඇලෙන්න එපා කියන ස්වභාවය දෙන්නක දර්ශනවලදී වෙනවා. ඒක මම හත්දකපු දෙයක්. එතකොට මගේ ඇතුළේදී දැන් මට තේරෙනවා හිතමු මම කේන් කියන කෙනෙක් මට තේරෙනවා මම දැන් ඉස්සරට වඩා කේන් කියන සෑහෙන ස්වභාවයෙන්ම අඩු. ඒත් ස්වභාවයෙන්ම අඩු වෙන්නේ මම ඒ පිළිබඳව තව ටිකක් ගැඹුරට විදර්ශනා කරලා කියන ගැඹුරට ගියාම මට තේරෙනවා මේ මම කරේ මේ මම පිළිබඳව සිහියෙන් ඉන්න එක මට කියන දේ මට ටග් ගන්න ගන්න දැන් ඒක ටිකක් මම සරල කරන කියන්න වාහනයක් පදින්න කරගන්න කෙනෙක්ට මුලින්ම බ්‍රේක් එක ඇක්සලරේටර් එක ක්ලච් එක නැහැනේ අපි ඒක ක්ලච් එක ඒ මුල්ම ටිකේ වා හිතන්න ඕන ක්ලච් එක බ්‍රේක් එක පා ගන්න දැන් ක්ලච් එක පා ගන්න කියලා හිතලා පා ගන්න ටික කාලයක් යනකොට ඒක නිකන් මසල් මෙමරි එකක් කියලා අපි කියන්නේ ඉබේ වෙනවා ඔගේ ප්‍රතික්‍රියාවක් විතර ඉතින් දැන් භාවනාවක් පුරුදු කරන කෙනෙක්ට සිතිවිලි දිහා බලන් ඉන්න කෙනෙක්ට එහෙම ඉබේම පුරුදු වෙන ගතියක් එනවා. සක්කල කේන්තියක් කරනකොට තේරෙනවා. සක්කල දෙයක් කරනකොට වේ. තව සියුම් සහ තව දිනන වෙනකොට ඒවල් ඔය කේන්තිය කියන තමතරව දැන් සිතුවිල්ල එනවා කියන එක තේරෙනවා. සිතිවිලි කියන්නේ විකටම එන්නේ. ඒක නවත්තන්න බෑ. ඒක තමයි. හැබැයි මම ඇදිලා යනවා නම් මම මේකත් එක්ක ගැටෙනවද කියන එක එයාට තේරෙන්න පටන් ගන්න. ඒ තේරෙන්න පටන් ගන්න එක්කදී එයා තව අවබෝධ කරගන්න මේ එන්නේ මට
තව ටිකක් දිගට වෙනකොට මේ මට ඇහෙන්නේ ශබ්දයක්, මේ මට ඇහෙන්නේ මේ මම දකින රූපයක්. ඒක නම් තව උදාහරණයක් ගන්න, අපි ගමු දරුවෝ හැමෝම අපි පවුලක් ගමුකෝ. එතකොට මේකේ දරුවෝ ඉන්නේ, තමන්ගේ දරුවා, අල්ලපු ගෙදර දරුවා, තව ගමේ සිටින තව දරුවෙක්, තව නගරේ ඉන්න දරුවෙක්, තව රටේ ඉන්න දරුවෙක්. මේක වැරදි හිට ගන්න එපා, මේ උදාහරණ තේරුම් කරන්න පටන් ගන්න. එතකොට ඔය සියලු දෙනා එකපාර නැති වුණා. එකපාර අපි කියමු ජීවේ අතහැරලා ගියා. එතකොට අපිට රටේ ඉන්න එකනගේ පෝස්ටර් දැක්කත් අපි පොඩි කම්පැනියක් වෙයි. හැබැයි අපිට ඒක පිළිබඳව එච්චර දැනෙන්නේ නැහැ. ගමේ ඉන්න එක්කෙනා, නගරේ ඉන්න එක්කෙනා, ඔහම අල්ලපු ගෙදර ඉන්න එක්කෙනාවත් දැන් කම්පැනි ටිකක් වැඩි. හැබැයි අපි ගෙදර ඉන්න එක්කෙනා ගැන කම්පැනි හුඟක්ම වැඩි. එතකොට තව කෙනෙක්ට කියන්න දැන් මේ අපි බලුවොත් ඔය එක්කෙනාම එකම පේනවා. එකම ගති ගුණ, එකම දේවල් අපි හිතමු. හැබැයි කම්පැනි වැඩි, හැබැයි අපි අල්ලා ගැනීම තව කෙනෙක්ට එකට කියන්න පුළුවන්. මගේ රීමස් බහර හැදිච්ච වලින් එක්කෙනා ඉතින් මට කම්පැනියක් දැනනවා නේද කියලා. ඒක උතනදී තව මම නම් මේ සත්‍ය කතාවක්ද කියලා මට කිය කිය කියලාන්නේ. හැබැයි මම තේරුම් ගත්ත දේ මේක ගොඩක් තිබ්බා මේ කතා මේ සත්‍ය කිව්වට කොහොමද ඒක රෝහලක දිනියන් දෙන්නේ කියලා කියලා දේවල් දෙක ලර දේවල් දෙක ඒ දෙන්න මාරු වෙනවා. ටික කාලයක් මේ දෙන්න ලොකු වෙනකොට අම්මා බයිනාලු අර ගෙදර ගෑන ළමයා මේ මේ ඒක පිළිවි ළමයි කියනවා. අම්මා හැටිලා තිනවා හරි නෑ ගති ගුණ අන්තිම ඔක්කොම බයිනවා. දැන් බයිනකොට බයිනේ තමන්ගේ ලේමස්සලින් ඉපදිච්ච දුවට. හැබැයි තමන් ගාව ඉන්නේ අනිද්දුවේ අර වෙන කෙනෙක්ගේ ලේමස්සලින් හැදිච්ච එක. හැබැයි අර බැඳීම වෙන, අපේ තියෙන අල්ලා ගැනීම වෙන. ඔබට අපි අල්ලා ගන්න ප්‍රමාණය මත තමයි අපිට කම්පනේ එන්නේ, අපිට සහ කම්පනයක් හෝ කම්පනේ එන්නේ. එතකොට ඔය කියන කම්පනේ, ඒ කියන්නේ අපි මේ අපි ඇත්තටම කම්පනේ එන්නේ අපේ අල්ලා ගැනීමේ හෝ ගැටීමේ ස්වභාවය කියන එක කෙනෙක්ට තේරුම් ගන්න පටන් ගන්න. අපි කොච්චර අකමැති වුණත් අපේ ජීවිතයේ ඉන්න පුද්ගලව අපි ගත්තොත් අපිට පුළුවන් ඒකල රෑන්ක් කරන්න. මම වැඩිපුර මාදරේ මේ පොඩි එකකින් එහුවොත් මම වැඩිපුර මාදරේ අම්මට, වැඩිපුර මාදරේ තාත්තට, ඊළඟට ඊළඟ එක්කෙනා, ඊළඟට සීයා, ඊළඟට ඒ කියන්නේ අපි අල්ලාගෙන ඉන්න ප්‍රමාණය වෙන ගම්මියන් වෙනස්කම් තියෙනවා. එතකොට ඒ ඒ ඒ පුද්ගලයා පිළිබඳ ඇති කම්පනින වෙනස් වෙන්න තමන් අල්ලාගෙන ඉන්න ප්‍රමාණය. ඕකම තව සියුම් කරන්න ගත්තොත් ඒකට මම එනවා මට බුදුහාමුදුරු කියන ලෝකයේ කියන විශ්වය කියන කම මම දේවල් අල්ලාගෙන ඉන්න ප්‍රමාණය මත තමයි මට දැනෙන සිතුවිලි එක්ක පැලෙන්නේ හෝ ගැටෙන්නේ. ඒකෙන් කම්පණයට පත් වෙනවා. එතකොට මම දැන් මගේ ආස, ඒ කියන්නේ මම මේ කියන්නේ විදර්ශනාවට යොමු වෙන කෙනෙක් ජීවත් වෙනවා කියන නතර කරනවා නෙමෙයි. මේ දිවිලා කැලේකට ගිහිල්ලා භාවනා කරනවා කියන එක නෙමෙයි. ඒක ජීවිතේ අරමුණක් නැහැ කියන එක නෙමෙයි. අරමුණට ඇලෙන ස්වභාවය අඩු. දැන් අපි හිතුවොත් මම දැන් අර කලින් අත උදාහරණ ගන්න කාර් එකක් ගන්න. අවුරුදු පහකින් කාර් එක ගන්නකොට මම කාර් එක ගන්නවා, එකතු කරන ගන්නවා. හැබැයි මම කම්පැනිට පත් වෙන තව මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා. ඇයි මම මගේ අරමුණ ළඟා කරගන්න. හැබැයි මට ඕන වෙලා තිබුණේ කාර් එක නෙමෙයි, මාකට් එකේ තියෙන අලුත්ම මොඩල් එක නම්. ඒ කියන්නේ මම ඇල්ලලා තියෙන වෙන දෙයකට, කාර් එකට නෙමෙයි. මම ඇල්ලලා තියෙන වෙනත් දෙයකට. ඒකේ කම්පැනි මට තියෙනවා. එනවා දැන් කාර් එක ගත්ත. අවුරුදු පහක් පරණ. හැබැයි මට ඕන අරමුණ මම ඉටු කරගන්න. හැබැයි මම ඇලිලා තියෙන්නේ කියන්නේ කාර් එකට නෙමෙයි, අලුත් මොඩල් එක තියෙන එකට නම් ඒක වෙන. ඒ කියන්නේ අරමුණ කාර් එකක් ගන්න එක දැන් තමන් ජීවත් වෙනවා, තමන් රැකියාවක් කරනවා, තමන් හැමදාම එක විදිහට ඉන්න අවශ්‍යතා සම්පූර්ණ. හැබැයි තමන්ට තියෙන දේ ගැන තමන් සතුටු වෙනවා. ඒ කියන්නේ සතුටු වෙනවා හෝ නොවෙනවා කියන එක මම ප්‍රේක්ෂකයාට බාර ගන්න මේක කම්පණයට පත් වෙන ගැටි අදුක. ඒක තමයි සරලවම මට කියන්න පුළුවන් විදිහ මේකෙන් වෙන්න පුළුවන් දේ. එතකොට කම්පණයට පත් වෙන ස්වභාවය අඩු වෙනවා. ඒන් තියෙන ස්වභාවය, දුකට පත් වෙන ස්වභාවය මේ නෙගටිව් කියලා අපි හිතනවා. අඩු. ඒත් එක්කම දැන් මිනිස්සු අහන්න කැමති නැති පැත්ත. සතුටු වෙන ගැතිය සහ ප්‍රීතිමත් වෙන ගැතිය ටිකක් අඩු වෙනවා. මේකෙන් තමයි පොඩ්ඩක් අර සමාජයත් එක්ක දිනු මේ ඉන්නකොට චුට්ටක් හිතන්න ඉන්නේ දැන්
ඇත්තටම මේකද අපිට වෙනවනේ අනිත් පුද්ගලයා අනිත් පුද්ගලයා අපි හිතමු මොකක් හරි ජයග්‍රහණයක් අත් වෙනවා අපිට ඒකේ කම්පණයට පත් වෙන ප්‍රමාණය අඩු වුණාට ඒ පුද්ගලයාට ඒක ලොකු ජයග්‍රහණයක් ඒක පෙන්වන්න වෙනවා يعني එයා ඒක බලාපොරොත්තු වෙනවා අපි ඒක පෙන්වන්න පොඩි ආයාසයක් ගන්න වෙනවා හැබැයි ඇතුළෙන් තමයි තේරෙන තමන් ඉගෙන කම්පණයට පත් වෙන ස්වභාවය ටිකක් අඩු දැන් ගොඩක් කට්ටිය කැමති මොනා හරි නෙගටිව් දෙයක් ආපුවම මම ඒකේ දුක්ඛන ස්වභාවය අඩුයි මම ඒකෙන් කම්පණය වෙන ස්වභාවය අඩුයි කියන තැනට එන්න හරි කැමති. හැබැයි සතුටු වෙන ස්වභාවය සහ තව පොසිටිව් පැත්තට යන කම්පණය අඩු වෙනවා කියන එක හරි අකමැති. දැන් ඔය ඒකත් අපිට පිළිගන්න ඕනේ දර්ශනාවට යද්දී ඒක දෙකම ටිකක් කටු වෙනවා. හැබැයි ඉතින් අර මං කිව්වේ දැන් දරුවෙක් මොකක් හරි නරක දෙයක් කරාම ඒකෙන් කම්පණයට පත් වෙන ස්වභාවය පොඩ්ඩක් අඩු වුණාට අපිට තේරෙනවා මේක මේ දේ කරොත් මෙයාට ඉස්සරහට හොඳයි. ඉතින් පොඩ්ඩක් සැර ස්වභාවයක් පෙන්වන්න වෙනවා. ඒතකොට පොඩ්ඩක් බනින්න වෙනවා. සමහරක් වෙලාවට කියන බුදුහාමුදුරුවෝ සමහරක් වෙලාවට පරුෂ කියන්නේ මේ පරුෂ නෙමෙයි සැර වුණා කියන්නේ. ඒ සැර වෙන්නේ තරහක් නිසා නෙමෙයි කම්පණයක් වෙනවා හින්න නෙමෙයි. හැබැයි ඒක ඒ වෙලාවේ අනිත් පුද්ගලයාට අහන්න ඕ දකින්න වෙන්න ඕනේ ඒක ඒ ඒක හැදෙන්න අනිත් පුද්ගලයාට. ඒ පුද්ගලයාම ටිකක් කම්පැනිට පත් කරන්න වෙනවා ඒ මොකද එයා ඒක අපේක්ෂා කරනවා. එතකොට ඒ දේවල් චුට්ටක් ජීවිතේට එන්න පටන් ගන්නවා. ඉතින් ඒ දේ පොඩ්ඩක් පොඩ්ඩක් සිහියෙන් කල්පනා කරලා ඒකත් බලන්න වෙනවා. ඒක තමයි මට කියන්න පුළුවන් ඉන්නේ සරල විදිහට. ඔව් දමිත අපි දැන් අවසාන ප්‍රශ්නයට වගේ ඇවිල්ලා මෙහෙම දෙයක් අපි අහුවොත් දැන් ඒ දමිත කියපු ඒ මාර්ගය බොහෝ දෙනෙකුට ප්‍රේක්ෂකයන්ට වැදගත් වෙයි කොහොමද සමතෙන් යම් යම් ඒකෙන් යම් අධ්‍යයනයක් ලබාගෙන ඊට පස්සේ විදර්ශනාව පැත්තට යොමු වෙලා ඊට පස්සේ එයා මාර්ගයෙන් කොහොමද මේ ගමන ඉදිරියට යන්නේ. එතකොට එතනදී ඔබ කිව්ව ඇලීම ගැටීම වෙන්නේ කොහොමද කම්පණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් මෙතන දැන් අපි මේ බෞද්ධ දර්ශනයේම ලෝකෝත්තර පැත්තක් අපි බලපුවාම අපි සාමාන්‍යයෙන් අර ලෞකික ලෝකෝත්තර කියන දේ කියන්නේ ලෞකික කියන්නේ අර ඒ පුද්ගලයේ සහ පුද්ගල සංවර්ධනයට වඩා අර ඒ පැත්තට යොමු වෙනවා. ඒ ලෝකෝත්තර දහම කිව්වම ටිකක් අපි කියනවා පොඩ්ඩක් පරමාර්ථ දහමක්. එතකොට ඒක පුද්ගලෙක් අරබයා කියන දහමක් නොවේ, ඒක සමස්තයක් විග්‍රහ කරන, එහෙම නැත්නම් ස්වභාව ධර්මයක් විග්‍රහ කරන දෙයක් කියලා. දැන් අපි මේ ප්‍රශ්න මේක ටිකක් රැඩිකල් වගේ ප්‍රශ්නයක්. දැන් අපි බොහෝ දේශකයන් මේ කියනවා මේ 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 ස්වභාව ධර්මය ඒ කියන්නේ අපිවත් ඇතිව එක්තරා සංසිද්ධියක්. මේ සංසිද්ධියට සෑම දෙයකම අපි කියන්නේ දායකත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අර අර මිල්ටන් හරිකේන් එකයි මෙහි තියෙන වැස්සයි අතර යම් සංසිද්ධියක් යම් සම්බන්ධයක් තියෙන ඉඩ තියෙනවා. එතකොට මේ සමස්තයක් හැටියට මේ මුළු විශ්වයම හරි ස්වභාව ධර්මය හරි අපි ඕන දෙයක් අපි කිව්වොත් මේක සමස්තයක් හැටියට වෙන වෙන සංසිද්ධියක් නම් අපට අර පුද්ගල දර්ශනයෙන් පොඩ්ඩක් අයින් වෙලා බැලුවොත් අපට තේරෙනවා අර පුද්ගලයෙකුට කළ හැකි දේවල් එන්ඩෙන්ඩ ඒ සීමාව අඩුවෙලා ගිහිල්ලා අර සංසිද්ධියේම යථාර්ථය දකින්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු පුළුවන් අර විදිහට මගේ සිතුවිලි දිහා බලන්න ඊළඟට යම් කිසි ඔය ඇලින් ගැටින් වලින් යන. නමුත් අපි එහෙම කරත් අර සමස්තයේ සිදුවීමට අපි එක්තරා විදිහකට යටත් වෙනවා. ඒකෙම කොටසක් වෙනවා. දැන් අපි හිතමු වාහනයක එන්ජිමක අපි හිතමු මම පොඩි වීල් එකක් නම් ඒ වීල් එක මුළු එන්ජිමම දුවන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම එන්ජිමට මේ වීල් එකක් අවශ්‍ය වෙනවා. එතකොට මේ වීල් එකයි එන්ජිමයි වෙන් කරලා ගන්න බෑ. මම මේක උදාහරණයක් කියන්නේ ඒක හරමතා. එහෙම ගත්තාම අර දේශකයෝ කියනවනේ සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා කියලා. එතකොට ඔය ෆ්‍රී විල් ඇන්ඩ් චොයිස් අරමයා කියන ඒවා පොඩ්ඩක් එන්ඩෙන්ඩ යටපත් වෙනවා. එතකොට සංසිද්ධියක් දැක ගැනීමයි මෙතන තියෙන වැදගත්කම පුද්ගල
අර මොකද්ද පුද්ගල නිදහසට වඩා කියන මන් දන්නේ මං ප්‍රශ්නේ හරියට ඇහුවද කියලා. මේ දමිත ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? හරි, මම මේ විදිහට ડોක්ටර් එකෙන් ආපහු ඒ ප්‍රශ්නේම යොමු කරන්න. මේ කියන්නේ අපි විශ්වයේ කොටසක් කියන එක එක මම හිතනවා ඒක තමයි සංක්ෂිප්තය කියලා ඒ ප්‍රශ්නේ. සමහරවිට එතකොට ඕකට බොහොම සරල දෙයක්. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ ඇතුළේම උත්තරේ තියෙනවා. එතකොට විශ්වය කියලා ගත්තම ડોක්ටර් වෙන්නේ එකම දේ. ඒක අපි පාර්ට් එකක් නෙමෙයි. එතකොට අපි කියන්නේ පාර්ට් එකක් නෙමෙයි කියලා කියන්නේ අපි මේකේ සිටියා හෝ නොසිටියා අපි විශ්වයේ පාර්ට් එකක්. අපි කොහොමවත් ඒ දේ වෙනවා. හැබැයි මේ දේ කොහොමද පුද්ගලපද්ද වෙන්නේ? පුද්ගලපද්ද වෙන්නේ දැන් ડોක්ටර්ට වෙන දේ නෙමෙයි මට වෙන. ડોක්ටර්ට ඉපදී ඉපදිද්දී හැමෙල දරස්කන්දේ නෙමෙයි මට ඉපදිච්චේ. මම ඉපදිලා කරන දේවල් ડોක්ටර් කරනවට වඩා වෙනස්. තව පුද්ගලෙක් කරනවට වඩා වෙනස්. ඒක සිද්ධ වෙන්නේ තමන් බෞද්ධ දර්ශනය අනුව ගත්තොත් තමන් කරලා තියෙන කර්මය අනුව. ඒතොර සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා කියලා කියන්නේ තමන් සිද්ධ කරලා තියෙන කර්මය අනුව ඵලයක් හම් වෙනවා කියන්නේ. ඒ විදිහට මම සරල උත්තරයක් දෙන්න. එතකොට ડોක්ටර් සිද්ධ වෙන දේ සිද්ධ වෙන දේ සිද්ධ වෙන්න තරල ඉන්නවා කියන්නේ මම මුකුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ පෙර ආත්ම කර්මවලට ඵල දෙන්න ඉඩ දීලා ඉන්න බැහැ. තමන් යම් දෙයක් තමන්ට යම් දෙයක් වුණා තමන් යම් දෙයකට උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ දෙයට හැම වෙලේ ප්‍රතිඵලයේ සමහරක් විට කර්මයේ යම් යම් බලපෑමක් තියෙන්න පුළුවන්. හැබැයි උත්සාහයක් කරන්න තු මුකුත් කරන්න දැන් මට විශාල ධනස්කන්ධයක් එක්ක මම ඉපදුනාට මගේ කර්ම ශක්තිය තව කෙනෙක්ට වඩා වෙනස් වෙන්න පුළුවන්. මම මගේ තාත්ත ව්‍යාපාරිකයෙක් නම් මගේ ව්‍යාපාරය හෝ වෙනත් ව්‍යාපාර එකට උනන්දුවක් නැත්නම් හෝ වෙනත් කිසියම් ආදායම් මාර්ගයකට උනන්දුවක් නැත්නම් මම ඔහේ හිටියොත් මට ඒ තියෙන දනස්කම්නේ මෙච්චරම තමයි. ඕක වියදම් වෙච්ච දවසට මම නැහැ. එතකොට මේක විශ්වයේ පාට් එකක් තමයි. හැබැයි විශ්වයේ තේරුම් ගන්න ඕනේ අපි එකක් නෙමෙයි. ඒ කියන්නේ අපේ කර්ම ශක්තිය උඩ අපි වෙන් වෙන් කරලා තියෙනවා. එතකොට ඕක ඒ දෙත් අනුව වෙනස් වෙනවා. හැබැයි තව දෙයක් තේරුම් ගන්න ඕනේ ડોක්ටර් තමන් ඔය කර්ම ශක්තිය කියන එක හෝ පාරමිතා කියන එකත් උපකාරී වෙනවා. මේ කියන්නේ ස්වභාව ධර්මය කියලා අඳුනගෙන ස්වභාව ධර්මයෙන් වෙන් වෙන්න. දැන් විශ්වය කියන එක අපි කොහොමද පාට් එක විශ්වයේ පාට් එකක් කියලා තේරුම් ගැනීම තමයි ඔය ලෞකික කියලා කියන්නේ. විශ්වය කියන එක පාට් එකක් කියන එක තේරුම් ගන්න ඕනම ඕනම දර්ශනයක් මම හිතන්නේ ඒක දකින්න ආගමක් කියනකොට ඕනම දර්ශනයක් මම ඒක දකින්න. හැබැයි ඔය කියන විශ්වයේ පාට් එකක්. හැබැයි වා මේ මෙතනින් වා විශ්වයේ ඉන්නවා කියලා කියන්නේ වා සයිකල් එකකට යන වා අපහ සයිකල් එකකට යන. එතකොට මේ සයිකල් එකෙන් මිදෙන්නේ කොහොමද කියන එක තමයි බෞද්ධ දර්ශනයේ වෙනස. එතකොට මම කියන්නේ අනිත් දර්ශනවල කියලා තියෙන මොක්ෂය. එතකොට මෙතනින් තමයි මේක කෙලවර වෙන්නේ කියලා කෙලවරක් වෙන්නලා තියෙනවා. දැන් මම දකිනවා ඒක හැමතිස්සෙම සමහරක් වෙලාවට බෞද්ධ දර්ශනය කියන එක ටිකක් සංකීර්ණයි සහ ටිකක් පිළිගන්න පුළුවන් පිළිතුරක් විදිහට. ඒ කියන්නේ මේක ටිකක් ගැඹුරුයි. මම දන්නවා මේක ප්‍රේක්ෂකයන්ට කොහොම ගණීද කියලා. සමහරක් භාවනා ක්‍රම තියෙනවා. සමද භාවනා ක්‍රම තියෙනවා. එතනට ගියාම සිතක් නැහැ කියලා තියෙනවා. ඒක ටිකක් ටිකක් අපි ගැඹුරු මාතෘකාවකදී ඒක කතා කරනකොට එතකොට සිතක් නැහැ කියන සැලකීම තියෙනවා. සිතක් නැහැ කියලා කොහොමද දකින්නේ? ඒකත් සිතක් නේ. සරල ප්‍රශ්නය. සිතක් නැහැ කියලා වට දකින්න තව සිතක් තියෙනවා. මම මෙතන නැහැ කියලා දකින්න මම තව කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ තව එතන සිතක් තියෙනවා. ඒක බොහොම සියුම් කාරණාවක්. ඒක චුට්ටක් චුට්ටක් සියුම් විදිහට ඒක තේරුම් ගන්න. එතකොට ඒක එක. එතකොට දැන් විශ්වයේම එක පාට් එකක්. හැබැයි එක එකනා වෙන වෙන විදිහට ඉන්නවා. එක එකනා වෙන වෙන විච්ච කර්ම තියෙනවා. තමන් සිද්ධ කරපු දේ යනවා, ඒ සිද්ධ කරපු දේ යනවා, දේවල් සිද්ධ වෙනවා. හැබැයි ටිකක් මම මේක දහින ටිකක් තේින් කරලා ඒක හැම පිටුම කියන එක පොඩක් ඒක දෙන්න බේස් එකක් නැහැ. තේරෙනවා මේ යන්නේ කිසියම් විශ්වයේ පාට් එකක් තමයි. හැබැයි මම මෙතන ටිකක් අයින් වෙන්න ඕන. මෙතන මේක නෙමෙයි මෙතන මේ යන්නේ එක්තරා සයිකල්ල හැමදාම අපි කරන්නේ මේක මේ
උදාහරණයක්ින් දෙර ගත්තොත් අපි සමහරක් කෙනෙක්ට මම ආසයි හරිම ට්‍රැවල් කරන්න කියමු. මම ආසයි පැරිස් වල තියෙන අයිෆල් කුන්න බලන්න. අපි නිකමට ආයි අපි නිකමට හිතමු පුනර්භවයක් තියෙනවා. සමහරක් වෙලාවට ඔබ ඔය හදපු අයිෆල් කුරුණ හදපු සේවකෙක් වෙන. ඔබ දැන් මේක හදලා ආයෝ මේ භවයේදී ඔයක බලන්න. එතන අපි දෙවිවත් වෙනවා නම් අපි කිසියම් අරමුණක් අපිට අවශ්‍ය වෙනවා. ඒකයි මම හරි කිව්වේ අර. ඒ කියන්නේ කාම භව විභව ඔය කියන තණ්හා තුනෙන් අපිට එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද අපි ජීවත් වෙනවා. එතකොට ඔය තුනේ ඇලිලා මොකක් හරි දෙයක් අපි යොමු වෙන තුනට ජීවත් වෙන්න බෑ. මම ඒකයි හිතන්නේ මෙතන මේ අපි හොයන අධ්‍යා බෞද්ධ දර්ශනය හොද හොයන නිවැරදි අපි ওই කියන තණ්හාවල් තුනෙන්ම මිදුණා. එතනදී බෞද්ධ දර්ශනයම කියලා කියනවා ගිහි ජීවිතයේදී රහත් නිර්වාණයට පත් වෙච්ච පුද්ගලයා දවස් 7කට වඩා එයා එතන මහාන නෝන තව යම් ලෝකෝත්තර අරමුණක් නොදුන්නොත් ඒ පුද්ගල රහත් වෙච්ච කෙනා දවස් 7කට වඩා ජීවත් වෙලා ඉන්නේ යායාගේ ආයු සංස්කාරය අතාරිනවා කියන මට හිතෙනවා ඒක සත්‍යයක් වෙන්න පුළුවන් කියලා. මම ඒක නියතයක් වශයෙන් කියන්න දන්නේ නැහැ. මම හිතනවා ඒක වෙන්න පුළුවන් කියලා. සියලුම මොකද සියලුම අරමුණු අත ඇරුණොත් ඔයා වඩ يعني පවර්පන් තියාගන්න දෙයක් නැහැ. අපි හරියට ගැඹුරින් තමන් වෙන හිතුවේ මොකක් හරි අරමුණක් මට අරමුණක් නැහැ කියලා කියන්නේ අරමුණක් නැහැ කියලා හිතන එකත් එයාගේ ඇලුයි. يعني අරමුණක් නැහැ මට රස්සාවක් නැහැ මට මට සහකරුවෙක් නැහැ සහකාරියක් නැහැ කියලා හිතන. ඒ නැති එක ගැන ඇලිලා. ඒ කියන්නේ මේක බොහොම ටික සියුම්. තමන්ගේ සියුම්ම පොඩ්ඩක් බලන්න ඕන. එතකොට මේ විශ්වය ඒක විශ්වය තමයි. සිත් වෙන දේ සිත් වෙනවා, සිත් පහළ වෙනවා, ශරීර හම් වෙනවා, සියුම් ශරීර හම් වෙනවා, ඝන ශරීර හම් වෙනවා, විශ්වයේ පාට් එක. ඒකේ කොටස. ඒතර ඒකේ දෙන දේ උඩ රැඳිලා ඉන්නවා, දෙන දේ ගැලවෙනවා කියන එක තමයි උතන උත්තරය කියලා මම හිතනවා. ඉතින් ඒක අනිත් එක මම දකිනවා මේ බෞද්ධ දර්ශනය කියන්නේ ටිකක් ආත්මාර්ථකාමී වෙන්න ඕන තැන. මොකද ඔය නිවන කියන තැනට වෙන කෙනෙක්ට බෑ ඔයාව වැදගෙන يعني ධර්ම දේශනා කරන්න පුළුවන් මෙහෙම දේශනා වලට කියන්න පුළුවන් සමන් දෙන්න පුළුවන් ඒක තේරුම් ගන්න මම හිතර තේරුම් ගන්නට වඩා ප්‍රත්‍යක්ෂ කරගන්නක තමන්ටයි කියලා. ඒ කියන්නේ මේ පොතක් කියවලා තේරුම් ගන්න පුළුවන් ඉරලා ඉන්නේ නැගෙනහිරින් බටහිරින් කියලා දැනගන්න පුළුවන් බලලා තේරුම් ගන්න පුළුවන්. නමුත් අභ්‍යවකාශයට ගිහින් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ගන්න වශයෙන් නේද අභ්‍යවකාශයට ගිහිල්ලා ඒක බලන් ඉන්නවා එකට ඒක දැනෙන එකට දැනෙන මේක ඇත්තම නෑ මෙතනින් එහාට දෙයක් නෑ කියලා තේරුම් යන තැනක් කියලා මම හිතනවා. ඉතින් ඒක තනියම තමයි Tamanට ළඟා කරගන්න පුළුවන් වෙන කෙනෙක්ට බෑ සහයෝගයෙන් බෑ කට්ටියකට බෑ එහෙම බෑ. මේ යන මාර්ගයේ තමන් විසින්ම යන්න ඕනේ තමන්ගේ උත්සාහයෙන් යන්න ඕනේ. ඉතින් ඒ දේවල් පුද මම හිතනවා ඔය කියන විශ්වය තමන් විශ්වයේ පාට් එකක්ද එතකොට පාට් එකක් එකම විශ්වයේ පාට් එකක් එතකොට එතනින් කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක මම හිතනවා උත්තරයක් දෙන්න. ඔව් දැන් මම හිතන්නේ අපේ කාර්ය අවසන් වේගනේ ඉන්නේ. මම අර ඒ ප්‍රශ්නේ ඇහුවේ බෞද්ධ දර්ශනය ගත්තහම මම ලෞකික ලෝකෝත්තර කියන වචනයට එක්තරා විදිහකට කැමතියි. මොකද එක තැනකින් ලෞකික දේශනා අරගෙන ගිහිල්ලා අපි ඊට පස්සේ පරමාර්ථ ධහමට අවතීර්ණ වෙනකොට ඔය පඨම නිබ්බාන සූත්‍රය උදාන වාක්‍ය ඊළ අනත්ත ලක්ෂණ සූත්‍රය වගේ තැන් වෙන එනකොට ඇත්තටම අර කලින් කියපු දේවල් එක්තරා විදිහකට නිෂ්ප්‍රභායි. අර ඒක 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 මං හිතන්නේ ඒ මේ ওই දර්ශනේ ලියුණාම ওই දේ අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් ඒක නිසායි මං ඒ ඇහුවේ අර මේ කෙනෙක් අර කෙනෙකුට කියන්නේ කෙනෙකුට තමන් අභිප්‍රායෙන් ඒ තමන් හොයන දේ හොයාගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඇහුවේ ඒ සමස්තයක් ඇතුළත එනකොට. මොකද එක්තරා තැනකදී මේ බෞද්ධ දර්ශනයම කියනවා මෙතන කිසි දෙයක් සිද්ධ වෙලක් නැහැ කියලා. ඉතින් එතකොට ඒ වගේ දර්ශනයක් ඒ වගේ විදිහට අර්ථකථනය වෙනකොට එතකොට එහෙනම් මෙච්චර වෙලා අපි මේ කතා කරේ මොකද්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. හරි දමිත් අපි මෙහෙමයි දැන් මේ දමිත් තමන්ගේ අත්දැකීමෙන් අත්විඳීමෙන් තමයි යමක් මේ කිව්වේ.
එතකොට ඔහු වැදගත් දෙයක් කිව්වා, තමන් දිහා බලන්න පුළුවන්, තමන්ගේ සිහිය උපදවාගෙන සිතුවිලි දිහා බලන්න පුළුවන්ද? එතකොට ඒ සිතුවිල්ලට ඇලීම ගැටීම එන්නේ කොහෙන්ද? එතකොට ඒ දිහා නිරීක්ෂණය කරනකොට තමන්ට යම් අත්දැකීමක් අත්විඳීමක් ලබාගත හැකි වෙයි කියලා. හරි දමි, ඔයාට තියෙනවා විනාඩි දෙකක් විතර අවසන් කරන්න. ඔව් මම තව දෙයක් කියන්න, මේ සමහරක් වෙලාවට මේ පොඩ්ඩක් රැඩිකල් අදහස් එන්න පුළුවන්. සමහරක් පොඩ්ඩක් මේ ස්වාමීන් වහන්සේලා සමහරක් වෙලාවට දේශනා කරන දේ පොඩ්ඩක් පටහැනි වෙන්න පුළුවන්. ඒකට සමා වෙන්න ඕනේ. මේ තාමත් මමත් අධ්‍යයනය කරමින් යන ගමනක්. ඒකෙදි මම තේරුම් ගත දේවල් තියෙනවා. ඒක මට විතරක් අදාළ වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ සමහරක් අතර මේක ඇත්ත විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒක තම තමන්ගේ අවබෝධය පිණිස. එතකොට තව දෙයක් ඩොක්ටර් ගොඩක් වැදගත් දෙයක් සාකච්ඡා කරා. අපි අන්තිම ප්‍රශ්නෙත් මා හිඳන කතා කරේ ඒක. එතකොට ඒ මම දකින දෙයක් තමයි බෞද්ධ දර්ශනය කියන්නේ ලෝකෝත්තර ලෞකික කියන දෙපැත්තටම කැමතිද. තමන් කැමති නම් ලව් ඒ කියන්නේ කාම තණ්හාව හෝ භව තණ්හාව යන්න ඒකටත් දීලා තියෙනවා පිළිතුරක්. මේ විදිහට යන්න, මේ විදිහට ජීවත් වෙන්න ඔබට හොඳ ජීවිතයක් හම්බෙයි. ඒ අර මම කිව්වා වගේ හොඳ ඉස්මතු කරලා ඔයාගේ තියෙන මතක යට ගහගෙන මේ නරක මම මේ කහ නරකයි කියලා යන්න පුළුවන් විදිහක් කියලා දීලා තියෙනවා. ලෝකෝත්තර පැත්තට එනකොට කියලා දෙනවා මේ නරකක් තියෙනවා වගේ හොඳක් තියෙනවා වගේ. يعني තමන් හිතන දේ අනුව තමයි හොඳ නරක කියලා අපි වර්ග කරගන්න. ඒක ධර්මයේ කියන එක කියලා තියෙනවා. මේ වෙනවා හොඳ නරක. මොකද කවදාවත් තව කෙනෙක්ව ඝාතනය කරන එක හොඳක් වෙන්න බෑ. එහෙම නියමයන් තියෙනවා ඒ විශ්වයේ නියම. එතකොට තවත් දෙයක් තියෙනවා. මේ විශ්වය අපි කියන්නේ ස්වභාව ධර්මයේම තමයි. තව වචනකින් කියමු විශ්වය කියලා. අපි පටලව ගන්න අපි සරලව එක දෙයක් කියලා ගමු. ස්වභාව ධර්මය සහ විශ්වය අපි ඒක තමයි. එතකොට ඒකේ කොහොමද හොඳින් දිනුවට පස් වෙන්නේ කියන එක ලෞකික කියලා ගමු. එතකොට ලෝකෝත්තර කියන්නේ මේ විශ්වය තමයි. ඉතින් විශ්වයේ මේ සයිකල් එකක ගිහිල්ලා වැඩක් නැහැ. චක්‍රයක ගිහිල්ලා වැඩක් නැහැ. කොහොමද ඉතින් ගැලවෙන්නේ කියලා කියලා දීලා තියෙනවා. ඒක මං හිතන ටිකක් සරල විදිහක් කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්. මං හිතන ප්‍රයෝජනවත් වුණා කියලා කතා කරපු දේවල්. හරි, මං හිතර අපේ ප්‍රේක්ෂකයට අපි ඒක බාර දෙනවා. ඒකට අපි මේ කරන්න මේ සාකච්ඡාව කළේ, ඒ සාකච්ඡාවෙන් මතුවන පණිවිඩය අපි ප්‍රේක්ෂකයට ලබා දෙනවා. ඔවුන් විසින් ඒ ගවේෂණයේදී විමර්ශනයේදී ඔවුන් විසින් ඒ ලබා ගනී. දමිතඩි අල්විස්, තැන්කූ වෙරිමච්. අපි ස්තුතිවන්ත වෙනවා අපේ වෙනුවෙන් මේ ඉදිදා මේ උදේ අපිට මේ කාලය ලබා දීම ගැන. අපි ඔබ ඉදිරි කාලෙදිත් අපි නැවත වාරයක් හම්බෙන්න මේ බලාපොරොත්තු වෙනවා. ඒකින්ද නැවත වාරයක් අපි මේ ඔබට ස්තුති වන්දනා මේ කාලය අපට ලබා දුන්න එක ගැන. බොහොම ස්තුතියි. සෝමිසු සෝමිසු ඩොක්ටර් මේ අවස්ථාව ලබා දුන්නට. හරි.